100 Mbps speed එකෙන් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරමු. Yes, ඔයාට ඇහුණා හරි. ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් PC එකට, PC එකෙන් ෆෝන් එකට, ෆෝන් එකෙන් ෆෝන් එකට, PC එකෙන් PC එකට 100 Mbps වගේ high speed එකකින් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරගන්න විදිය තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ වගේ data cable use කරපු කාලේ ඉවරයි. ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් අපිට මේක කරන්න පුළුවන් මේන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි FTP ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් වගේ software ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන එක. ඊට පස්සේ අද අපි mainly focus කරලා nearby share ටෙක්නොලොජි එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි FTP ගැන කතා කරද්දී ඔයාලට ඉතින් මගේ කලින් FTP වීඩියෝ එක ඊට පස්සේ තව networking ගැන video series එකක් කරලා තියෙනවා. ඒක බලලා ඉන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් මගේ playlist එක මුලින් link කරලා තියන්න. ඉතින් nearby share ගැන තාත්තරම අද වැඩිපුරම කතා කරන්න. ඊට කලින් මම FTP ගැන පොඩ්ඩක් කියන. ඉතින් FTP වල දිවෙන්නවට वाट सर्वे का खदा करना है को आगे फोन ने के हो कंप्यूटर का हदना ना टिकक सामान्य अमारू सर्वे का फोन ने के हदा दी ऐप का डाउनलोड कर लो वाट इजीली सर्वे का खदा करने पुलवा ऐसे आगे गिदर दिन वाईफाई नेटवर्क पे कनेक्ट होला एक इंटरनेट कनेक्शन ने का विंडो ना एक तय वेदगत में एक अनवागे फाराना राउटर की मुना तो आटा में වැඩි කරගෙන යන්න පුළුවන්. ඒ වාට එන ඒ විදියට වාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැති වුණත් network router එකක් පාවිච්චි කළෝ switch එකක් wireless switch එකක් පාවිච්චි කළෝ ඔයාට ඔයාගේ phone එකේ FTP server එකක් විදියට වාගේ router එකට connect කරන්න වෙනවා. ඊට පස්සේ ඔයාගේ phone එකේ IP එක සහ port එක පාවිච්චි කළාට වෙනත් device එකකින් client විදියට ඒ server එකට log වෙලා file upload කිරීමට හෝ download කිරීම දෙකම කරන්න පුළුවන්. nearby share ගැන කතා කරද්දී මේ nearby share කියන technology එක ඇත්තටම Apple ලගේ AirDrop වගේ. ඉතින් ඔයා AirDrop පාවිච්චි කළා තියෙනවනේ ඔයා Apple device පාවිච්චි කළා තියෙනවනේ ඔයා දන්නවා ඇති. එහෙම නැත්නම් දැනගන්න අද මේක Apple AirDrop වගේ. ඉතින් මේක ගොඩාක් fastest way එකක් තමයි Android devices අතර file transfer කරන්න. ඉතින් මේකේදී Wi-Fi සහ Bluetooth කියන මෙතනවලදී දෙකම use වෙන නිසා high speed file transfer කරන්න පුළුවන්. උපරිම Mbps 100ක් දක්වා speed එකකින් file transfer කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙනවා. ඔයාට ඉතින් මේක ඔයා නොදැනුවත්ව හිටියානම් අනිවාර්යෙන් දැනගන්න. ඉතින් මම මෙච්චර කාලයකට ShareIt හෝ Bluetooth තරම් තමයි file transfer කරන්න ඇත්තේ. නමුත් ඉතින් අද ඉඳන් දැනගන්න ඔයාට වගේ යාළුවන්ට file transfer කරන්න nearby share කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න. ඉතින් මේ nearby share කියන ටෙක්නොලොජි එකේදී Wi-Fi තමයි වැඩිපුරම mainly focus කරන්නේ. Wi-Fi වලින් බැරි වුණොත් තමයි Bluetooth තරම් share කරන්නේ. ඉතින් මෙතනදී Wi-Fi වලින් පාවිච්චි කරද්දී ඔයාලා වගේ router එක පාවිච්චි කරන්න පුළුවන් Wi-Fi device එකක් පිළිහෙට. ඉතින් ඔයාගේ phone දෙකම router එකට connect වෙලා ඒ router එක හරහා තමයි transfer වෙන්නේ. නමුත් router එකට internet connection එකක් necessary නෑ. ඒක යනකොට SIM එකක් දාන්න නැතුව router එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට තේරෙනවා ඉතින් මම කියන එකේදී ඇත්තටම ඔයාලට internet connection එකක් නැතුව router එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මගේ පරණ router ගැන විකරපු වීඩියෝ එක පොඩ්ඩක් බලලා වඩා තව පොඩ්ඩක් මේක ගැන තේරෙයි. ඉතින් ඊට පස්සේ ඉතින් එහෙම transfer කරන්නත් පුළුවන්. ඒ වගේම මේකේ තවත් තියෙන වාසියක් තමයි ඔයාලට router එකක් නැත්තම් ඔයාගේ phone දෙකේම Wi-Fi phone දෙක හරහාම connect කරන්න. ඒකට පාවිච්චි වෙන technology තමයි Wi-Fi direct කියන technology එක සහ mobile hotspot කියන technology එක. ඉතින් එක phone එක hotspot on වෙනවා අනිත් phone එකේ Wi-Fi on වෙනවා. ඊට පස්සේ high speed file transfer කරන්න ගන්නවා ඒ network එක හරහා. ඉතින් ඔයාගේ ගෙදර තියෙන router එකෙන් පාවිච්චි කරනවට ඒ විදිහට පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේම phone එකේ hotspot වලින් අනිත් device එකේ Wi-Fi වලට connect කරලා file transfer කරන්න පුළුවන්. ඉතින් මේකෙදි password share කරගන්න ඒ වගේ කිසි දෙයක් නැහැ. ඔයාට ඒ වගේ visibility එක select කර හැකි. ඉතින් visibility එක select කරලා ඉවරලාට පස්සේ ඔයාට ඔයාගේ visibility එක everyone දාලා ඔයාගේ යාළුවට ඔයාලට send කරන්න. ඊට පස්සේ file එක ඔයාගේ phone එකේ display වෙනවා. ඒකට ඔයාලට accept දුන්නට පස්සේ මේ file එක ඔයාගේ යාළුවගෙන් ඔයාලට ලැබෙනවා. නැත්නම් ඔයාට යවන්න පුළුවන් වෙනවා. ඉතින් surprisingly මේ nearby share කියන technology එක දැන් Windows PC වලට support කරනවා කියලා officially Google company එක විසින් officially announce කරා. ඊට පස්සේ දැන් මේ වෙලාවේ officially අපි හැමෝටම use කරන්න පුළුවන් විදිහට මම හිතන විදිහට Mac වලදීත් ඔයාලට මේක use කරන්න ලැබි. ඔයාලට Android phone එකක් සහ Mac device එකක් තියෙනවා නේ. सीमलेसली फाइल्स ट्रांसफर करगन्नत मे मेथडोलॉजी का यूज करන්න පුළුවන් වෙයි. ඉතින් මේක දැන් ඔයාලට Windows PC එකකට සාමාන්‍ය Google Chrome එක ඉන්ස්ටෝල් කරනවා වගේම පොඩි setup එකකින් ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයාගේ device එකට කියන්නේ ඔය computer එකට හෝ ඔයාගේ laptop එකේ inbuilt Wi-Fi තියෙනවා නම් ඔයාලට කලින් කියපු විදිහට router එකක් හෝ ඒ වගේ intermediate device එකක් නැතුව ඒ කියන්නේ bridge එකක් නැතුව ඔයාගේ devices අතර ඔයාලට directly hotspot සහ Wi-Fi හරහා communicate කරන්න පුළුවන්. නමුත් ඉතින් ඔයාලට Wi-Fi කියන එක ඔයාගේ device එකේ නැත්තම් inbuilt ඔයාලට අනිවාර්යයෙන් router එකක් use කරන්න ඕන. නමුත් කලින් වගේමයි internet connection is not necessary. वाटे हाकदाबुराउटेगा याडविक हाकदाबुराउटेगा मुखा कुना ये राउटेगा इंटरनेट कनेक्शन का नेति उनाटा डालने राउटेगा वडे करना वना इच्छा लेकिन फाइनली मंग इनवाइट करना मैं सोचता है को आ मत ट्राई करला बलाने के दिन ट्राई करला वाला आगे आधा हास कमेंट करा दी दुआ दैट तवट में आगे सी प्लस टेक्नोलॉजी इनवना ये वाला कमेंट करा दी दुआ तव देना गाने देवाल तिनोना ए बात අපි ටකමෙන්ට් කරලා අපි කතා කරමු. ඉතින් WhatsApp group එකක් තියෙනවානේ join වෙන්න පුළුවන්. ඉතින් WhatsApp message එකක් දාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම like කරන්න video එකට කැමති නම් අකමැති නම් dislike කරන්න පුළුවන්. වගේ යාළුවන්ට බලන්න share කරන්න. කියනවා ඉතින් channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද මේ වගේ video වල බලන්න පුළුවන්. සහ ඉතින් ඔයා අකමැති නම් subscribe කරන්න පාඩුවක් වෙන්නේ නැහැ. මොකද subscribe button එක 100ක් free තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා ඔයගොල්ලෝ හැමෝටම.